සුබදස් ඔයගොල්ලෝ හැමෝටම ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් පෙන්වන්න හදන ඕපිස්ට් එකක් නැත්නම් ඌරුම සිස්ට් එකක් හදාගන්න විදිහ. අපි එනම් මුලින් බලමු ඊට අවශ්‍ය කරන දේවල්. අද මම මේ ස්ට් එක හදාගන්න ලෑස්ති කරගෙන තියෙනවා. කැලරියක පාගත්තු ඌරුම ස්කිලෝ එකක් මාර්ක් කරලා තරම් තියෙනවා. ඊට අමතරව ලෑස්ති කරගෙන තියෙනවා අවුමිරිස්. රටලු අනි රින්ග් තරම් තියෙන්නේ. يعني මේක වලලු විදිහට කපාගෙන තියෙන්නේ. මාළුමිරිස්, ඉඟුරු, සුදුළුණු, රම්පේ, තක්කාලි, කරපිංච, පහකුඩු, ලුණු කුඩු, තලාගත්තු ගම්මිරිස්, සැරාන ඕගොල්ලන්ට අවශ්‍ය කරන දාගත්ත හැකි, උරුඳු, එනසාල්, කරාමනටි, ඒත් එක්ක අබෑට තියෙන භාගය තියෙන විතර, ඒත් එක්ක විනාගිරි. විනාගිරි හැමතිස්සෙම තමුන්ට අවශ්‍ය රස අනුව වෙනස් වෙනවා. මෙන්න මේ දේවල් ටික තමයි ඕන වෙන්නේ. එහෙනම් අබ්බා කොහොමද මේ ස්ටික හදාගන්නේ කියලා. මුලින්ම අපි කරන්න ඕනේ ඌරු මස් එක මෙන්න මේ විදිහට වලතර දාගන්න ඕනේ. ඊට පස්සේ මම ඒකට දා ගන්නවා කුරුඳු පොතු, එනසාල් සහ කරාමුණැටි, ඉඟුරු වලින් කොටසක් දාගත්තා, සුදුළුණු වලින් මම කොටසක් දා ගන්නවා. ඊට පස්සේ ඒකට දා ගන්නවා මෙන්න මේ විදිහට ගම්මිරිස් අවශ්‍ය ප්‍රමාණයක් දා ගන්නවා. ඊට පස්සේ කහකුඩු ඒත් එක්ක දා ගන්න ලුණු කුඩු. ඊට පස්සේ විනාගිරි ටිකක් දා ගන්නවා. ඕගොල්ලන්ට ඇපල් සයිඩ හරි පොල් විනාගිරි හරි ගන්න පුළුවන්. ඊට පස්සේ මම මේකට දා ගන්න රම්පෙ කරපිංච ටික මේ දෙක දාගත්තට පස්සේ දැන් මේ මස් එක මෙන්න මෙහෙම හොඳට කලවම් කරගන්න ඕනේ. කහයි ගම්මිරිසි මදි වගේ නම් ඕල තවට එකහු කරගන්න ගානට හදා ගන්න ඕනේ. ඊට පස්සේ මේක පියනකින් වහගෙන මේක විනාඩි 25ක් විතර මේකේ වතුර ටික වුණලා මස් ටික හොඳට තම්බ ගන්න ඕනේ. මෙන්න මේ ගන්න තැම්බුනට පස්සේ දැන් මස් ටික සෑහෙන තැම්බිලා තියෙනවා. දැන් මේක මේ විදිහට පියන අරගෙන මේක දැන් හින්ද ගන්න ඕනේ. ඕන නැහැ පියන. දැන් හොඳ උකු ග්‍රේවි එකක් ගන්න මේක හැදීගෙන ඉන්නේ. මෙන්න මේ තැනේදී මම කරන්නේ දැන් මේක තෙල් පෑදිලා තියෙනවා. ඒකට මම දා ගන්නවා මෙන්න මේ විදිහට අබෑට දාගෙන විනාඩි 3ක් විතර මේ අබෑර ටික පොඩ්ඩක් අර තෙලින් පොඩ්ඩක් ටෙම්පර් ආවද වෙනකම් මෙහෙම තියා ගන්න ඕන. විනාඩි 3ක් විතර ගියාට පස්සේ දැන් ඊළඟට මම මේකට දා ගන්නවා අර ඉතුරු කරගත්තු ඉඟුරු, සුදුරුණු, මාළු මිරිස්, අමු මිරිස්, රටලුණු, ඒත් එක්කම තක්කාලි ටික දාගෙන දැන් මේක ගින්දර උඩින් වැඩි කරගෙන මෙන්න මෙහෙම කලවම් කර කර මේක විනාඩි 5ක් විතර
දැන් මේ ග්‍රේවි එක ඉතුරු ටිකක් තියලා හොඳට තෙල් පෑදෙනකම් මේක හදා ගන්න ඕන. මොකද මම විනාඩි 5ක් විතර හදා ගන්න මේ මාළු මිරිස් වලට මේක තියෙන රස සේරම හොඳට උරා ගන්න ඕන. විනාඩි 5ක් විතර මේක ඉඳ ගත්තට පස්සේ ඒ ලෝල් ටික දාගෙන දැන් ඕගොල්ලෝ තියෙනවා හොඳ ඉතාමත් රසවත් දොත් දෙනුමල ස්ටෝ එකේ හැදලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි පෝක් ස්ටෝ එකක් හදාගන්න. අපි එනම් බලමු කොහොමද මේක පිළිකරන්න කියලා. මම පොඩ්ඩක් ග්‍රේවි එක පොඩ්ඩක් මෙන්න මේ විදිහට ග්‍රේවි ගන්න ඕන ඉඳ තමයි විනාඩි 5ක් විතර මේක බා ගන්න. අපි දැන් බලමු කොහොමද මේක පිළිකරන්න කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි තම රසවත් විදිහට වෙනස් මාකාරයකට පෝක් ස්ටෝ එක හදාගන්න. ඉතින් ඔයගොල්ලොත් හදලා බලන්න. නැවත වීඩියෝ එකකින් හමු වෙනතුරු සුබ දවසක්.